රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. The big story. මොනරාගල බුත්තල වැල්ලවාය කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ දහවල් භූචලන දෙකක් ඇති වුණා. ඒ රික්ටර් මාපාංක 3ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසින්. මේ අතර අද අලුයම 3.50ට පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේට කිලෝමීටර 2ක් පමණ දුරින් පොළව අභ්‍යන්තරයේ රික්ටර් මාපාංක 2.3ක සුළු භූකම්පනයක් සිදු වූ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවා. ඒත් සමගම අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ උපදෙස් පරිදි මේ වන විටත් කණ්ඩායම් 2ක් පමණ මේ පිටත්ව ගොස් තියෙනවා මේ ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. ඒ අනුව භූකම්පන සිදු වූ වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල පරීක්ෂණ කටයුතු සඳහා පිටව ගිය භූවිද්‍යාඥයින් කණ්ඩායම් 2 අද පස්වරුවේ එම ප්‍රදේශ වෙත පැමිණියා. අද සාමාන්‍යක කාව උදේ ඒක ලොකුට මේකේ දැනුන පොඩි සතින කරලා දාන සයිස් එක වගේ තිබ්බා. ඊයේ නම් පළවෙනි එක සාමාන්‍ය බැරල් එකකට සතින කරලා දැම්ම වගේ ආවා. දෙවෙනි එකෙම තමයි වහල වලල උඩු ගැලවෙන්න බිත්ති පුපුරන සයිස් එක වගේ පත් උනේ එකපාරම. අපේ ගේ රිමෝට් එක ටීවී එක ළඟ තිබ්බා. ඒ පොත් පත් ඔක්කොම ඇදගෙන බිම වැටුණා. මේ අතර ඊයේ සිදු වූ භූචලනයත් සමග බුත්තල ප්‍රදේශයේ විහාරස්ථානයක වික්ෂුන් වහන්සේ ආවාසගෙයින් පිටතට ගමන් කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. අද උදේත් ඊ වගේම භූචලන දෙකක් විතර සිදු වුණා. වාහනේ උස් පහත් වෙනවා වගේ ටිකක්. එච්චරම ශබ්ද එහෙම ආවේ නැහැ ඊයේ තරම්. මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදු වූ භූචලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳු වැටියේ ඇති වූ භූකම්පනයක් විය හැකි බව පෙරදින විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. මේ තත්ත්වයත් එක්ක ඇත්තරම ජාත්‍යන්තරව සිදු වෙලා තියෙන භූමිකම්පා පිළිබඳව අද දිනේ සහ ඊයේ දිනේ අපි අධ්‍යයනයක් කරා. ඊයේ දිනේ ලංකාවේ සිදු වුණා කියන භූමිකම්පා වෙලාවේ දකුණු ඉන්දියානු මුහුදේ භූමිකම්පා කීපයක් සිදු වෙලා තියෙනවා. එක භූමිකම්පාවක් මුහුද පතුලේ තියෙන කාල්ස්බර්ග් කඳු වැටිය ආශ්‍රිතව සිදු වෙලා තියෙනවා. ඒත් එක්ක සමපාත වෙනවා මේ වෙලාව. ඉතින් මම විශ්වාස කරන්නේ ඒ භූමිකම්පාවත් එක්ක සිදු වුණ කම්පනයක් ඒ කම්පනය අපිට දැනුණු විලාසය තමයි අපි මාපක වලින් පෙන්නුම් කරලා තියෙන්නේ. අතොර ලංකාවට පහලින් නිර්මාණය වෙමින් පවතින අලුත් තලමායිම ඒ කියන්නේ ඉන්දු ඔස්ට්‍රේලියානු තලය මැදින් කැඩිලා කැඩෙමින් හැදෙන කලාපයක් තියෙනවා වැඩිපුර කම්පන සිද්ධ වෙන කලාපයක් මේ කලාපේ ඉදිරියේදී විශාල කම්පන ඇති වෙන්න පුළුවන් දැන් අපේ මේ බොහෝ ජනතාව මේ බියපල කරන මේ සිරියානු කලාපේ සිදුවෙච්ච භූමිකම්පා සහ මේ භූමිකම්පන අතර සම්බන්ධයක් තියෙනවා නෑ මේ ඒක අතර කිසිම සම්බන්ධයක් නෑ මොකද ඒ තලමායිමත් මේ කම්පන සිද්ධ වෙන තලමායිමත් සම්පූර්ණ එකට එකට වෙනස් ඒ තත්ත්වයේ භූමිකම්පා අපේ රටේ ඇති වෙන්නේ නෑ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න